දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු අද අපි උත්සාහ කරන්නේ වැඩසටහනක සමාරම්භයක් සිදු කරන්න මේ දීර්ඝ කාලීන වැඩසටහනක ආරම්භක අවස්ථාව මත්කුඩු මත්ද්‍රව්‍යයන්ට භාවිතයට ඇබ්බැහි වෙච්ච අපේ රට තරුණ පිරිස ඉන් මුදවාගෙන ඉන් ගලවාගෙන පුනරුත්ථාපනය කරන සුවිශේෂ වැඩසටහන සඳහා තමයි අපි යොමු වෙන්නේ. ඒක එක් දින දේශන වැඩසටහනක් නෙමෙයි. ඒක නේවාසිකව ඉදිරි කාලේ අපි සැලසුම් කරන්නේ නේවාසිකව දීර්ඝ කාලයක් ක්‍රමානුකූලව ඒ ඇබ්බැහි කම්බලෙ මුදවන තරුණ පිරිසක්. අපි දන්නවා මේ අවස්ථාව වන විට අපේ රට පුරාම මද්ද්‍රව්‍ය වැටලින් රහසිය සිද්ධ කරනවා. සුවිශාල මද්ද්‍රව්‍ය තොගයක් දිනෙන් දින අත්අඩංගුවට ගන්නවා ආරක්ෂක අංශවල බාරයට ගන්නවා. අපිට දැන් ප්‍රශ්න තියෙන්නේ මත්කුඩු ඉඟ වුණාට පස්සේ අපේ රටේ ඒ මතට ඇබ්බැහි වෙච්ච දරුවෝ මොකද කරන්නේ? එක උන් විවිධ අපරාධ කරමින් කෙසේ හෝ මද්ද්‍රව්‍ය ටිකක් හොයාගෙන පානය කරන්න උත්සාහ කරා. එක දෙවෙනි පියවර තමයි ඔවුන්ට ස්වේච්ඡාවෙන් සිද්ධ වෙනවා අපි මේ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න කැමති. ඒ නිසා අපිව මේකෙන් බේරලා දෙන්න කියන ඉල්ලීම කරන්න. අපේ සමාජයේ ඉදිරි සති කීපය තුළ පෙළ ගැහෙනවා තරුණ කොටස් පෙළ ගැහෙනවා ස්වේච්ඡාවෙම කැමැත්තෙන්ම උවමනාවෙන්ම මද්ද්‍රව්‍ය භාවිතයෙන් අබ්බැහි වෙන්න. අපි ලෑස්ති ඉදිරි කාල පරිච්ඡේදයේ අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය ප්‍රධාන අපේ නිලධාරි මල්ලේ සහය අරගෙන නේවාසික පාඨමාලා විදියට දවසක වැඩමළු නෙමෙයි නේවාසික සති කීපයක් පුරුදු කරන ඉම් මුදවගෙන යහපත් දරුවෙක් නිර්මාණය කිරීම දක්වාම අපේ සමාජය හසුරවන්න මේ උදරින් ගලව ගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න අපි සූදානම්. එස අපි එකට එකතු වෙලා වැඩ කරමු කියන ආයාචනය කරනවා. Breaking.lk